හෙලෝ මම ඩොක්ටර් ඩේ කොහොමද ඔයාලට අදත් මගේ channel එකේ ඔයාලට අලුත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලට හම්බෙන්න ආවා ඇත්තටම ඕගලන්ට වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මේක IELTS exam එකට ලෑස්ති වෙන ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙයි මොකද listening test එක කියන්නේ listening component එක කියන්නේ IELTS test එකේ දෙන මට හිතනවා ගොඩක් අපි හුරු වෙන්න ඕනේ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ සහ ඒකේ ටෙක්නික් එකට අපි දැනගෙන යන්න ඕන දේවල් ගොඩක් තියෙනවා සහ මම ලිස්නින් ටෙස්ට් එකට දෙපාරක් ෆේස් කරපු කෙනෙක් විදිහට ඇකඩමික් ටෙස්ට් එක සහ ජෙනරල් ට්‍රේනින් ටෙස්ට් එක කියන දෙකම මම කරා. ඉතින් ඒ දෙපාරම මට එකපාරක් ලිස්නින් ටෙස්ට් එකට 9.9ක් වම්මන අනිත් attempt එකේදී මට 8.5ක් තියෙනවා. ඉතින් listening test එක ඇත්තටම මට අමාරුවක් කියලා හිතුණ test එකක් නෙමෙයි. නමුත් ගොඩ දැනෙන්න listening test එක සැහැණ අමාරුයි. ඉතින් ඒ ලකුණු ප්‍රමාණය අවශ්‍ය ලකුණු ප්‍රමාණය score කරන්න අමාරුයි. දැන් Canada වලට එන්න try කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ඕගොල්ලෝ PR එකකට apply කරන්න බලාගෙන ඉන්නවා නම් listening component එක කියන්නේ IELTS test එකේ තියෙන වැදගත්ම component එක. ඒ කියන්නේ listening test එකට ඔයගොල්ලෝ හොඳටම score කරන්න ඕන. Federal skill worker කියන category එකට ඔයගොල්ලෝ apply කරනවා නම් ගොඩක් වෙලාවට listening test එකට 9.8ක් score කරන්න ඕන. හෝ ඊට වැඩිය. ඉතින් listening test එක කියන්නේ ගොඩක් important component එකක් Canada වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට. ඉතින් මගේ මේ video එකෙන් ගොඩක් ටිප්ස් සහ ඒකට ඔයගොල්ලෝ කරන්න ඕන දේවල් ඒ ටෙස්ට් එකට ලෑස්ති වෙන්න ඕන කොහොමද කියලා මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැත්තම් මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලොන්ගේ හොඳ comments යහපත් comments සහ ප්‍රතිචාර වලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ හැම දෙයකටම thank you. ඉතින් වෙලාවක් ලැබිච්ච හැම වෙලාවෙම ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරන් ඉන්න මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඉතින් මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අද අපි කතා කරන්නේ IELTS test එකේ listening component එක ගැන. ඉතින් එතනදී මම පොයින්ට්ස් කිහිපයක් ලියාගත්තා. අතර මේක අමතක කරන්න නැතුව ඔයගොල්ලන්ට හැම කරුණක්ම කියන්න ඕන නිසා තමයි මම මෙහෙම කරේ. ඉතින් මම මෙහෙම පටන් ගන්නම්. ලිස්නින් ටෙස්ට් එක ඇකඩමික් IELTS exam එකට සහ ජෙනරල් ට්‍රේනින් IELTS කියන exams දෙකටම එකම ලිස්නින් ටෙස්ට් එක තමයි හම්බ වෙන්නේ. ඉතින් ස්කෝකර් ඒ කියන්නේ ඒගොල්ලෝ මාක්ස් දෙන විදිහවත් ඒගොල්ලෝ අපේ ස්කෝ එක බලන විදිහවත් කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒක එක සමාන විදිහට තමයි බලන්නේ. IELTS listening test එකේ ප්‍රශ්න 40ක් තියෙනවා. සාමාන්‍යයෙන් sections 4ක් අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රශ්න 40ක් තියෙනවා. සාමාන්‍යයෙන් නිකන් දල වශයෙන් ප්‍රශ්න 10 10 වගේ තමයි මේ sections 4ට වෙන් වෙන්නේ. ඒක සුළු වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී පළවෙනි සෙක්ෂන් එක ගොඩක් වෙලාවට ස්පීකර්ස්ලා දෙන්නේ අතර තියෙන කන්වර්සේෂන් එකක් තමයි පළවෙනි සෙක්ෂන්. වෙලාවට IELTS listening test එකේ සෙක්ෂන් 1 එකට එන්නේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක්. උදාහරණයක් විදිහට දැන් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගිහිල්ලා ඔයා කොහොමද අලුත් rented house එකක් නැත්නම් rented room එකක් හොයාගන්නේ book කරන්නේ කොහොමද නැත්නම් restaurant එකක table එකක් reserve කරන්නේ කොහොමද ඒ වගේ කන්වර්සේෂන් එකක් තමයි ගොඩක් වෙලාවට මේ සෙක්ෂන් එකේ එන්නේ. එතනදී අපේ answers ගොඩක් වෙලාවට එක වචනයයි නැත්නම් දෙකයි නැත්නම් එහෙම නැත්නම් number එකක්. ඒගොල්ලෝ කියනවා the answer should be either one word or a number. එහෙම කියලා කියනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට කෙටි පිළිතුරු තමයි මේ පළවෙනි සෙක්ෂන් එකේ අපි ලියන්න ඕන. ඉතින් එතනදී දෙන්නෙක් අතර conversation එකක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් එතනදී ගොඩක් වෙලාවට අපෙන් අහන්නේ නමක්, එතකොට ඇඩ්‍රස් එකක් ෆිල් කරන්න, මොකක් හරි නම්බර් එකක්, ටෙලිෆෝන් නම්බර් එකක්, නැත්නම් දිනයක්, වෙලාවක් ඒ වගේ අහන්න පුළුවන්. දෙවැනි සෙක්ෂන් එක ගොඩක් වෙලාවට එක ස්පීකර් කෙනෙක් කතා කරන එක. යූෂුවලි දැන් ඒ සෙක්ෂන් එකේ තමයි මැප් එකක් ෆිල් කරන්න එන්නේ. ඒ කියන්නේ රෝඩ් මැප් එකක් ෆිල් කරන්න හරි එක මොකක් හරි බිල්ඩින් එකක් තියෙනවා. බිල්ඩින් එකක් එයා විස්තර කරනකොට අපි ඒකේ අදාළ රූම්ස් වල numbers දාන්න ඕනේ. ඒ වගේ දෙයක් ගොඩක් වෙලාවට එන්නේ section 2 එකේදී. ඉතින් එතනදී ගොඩක් වෙලාවට එක speaker කෙනයි කතා කරන්නේ. ඒක අපි අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට tour guide එකක් දෙනවා වගේ guide කෙනෙක්ගේ talk එකක් වගේ තමයි
section 2 එකේ තියෙනවා. Section 3 එක ගත්තාම ගොඩක් වෙලාවට එතනදී එන්නේ discussion එක. එක්කෝ 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් නැත්නම් group එකක් එකතු වෙලා discuss කරනවා. එක්කෝ ගොඩක් වෙලාවට දැන් මට හම්බෙලා තියෙන විදිහට දැන් ගොඩක් වෙලාවට peersලා දැන් ඒගොල්ලෝ මොකක් හරි දුන්නේ ආලගේ project එකකට ඒගොල්ලෝ කොහොමද ලෑස්ති වෙන්නේ නැත්නම් කොහොමද මේ project එක කරේ නැත්නම් ඒක presentation එක කොහොමද හදාන්නේ ඒ විදිහට ආලගේ discussion එක තමයි ඒ ගොඩක් වෙලාවට section 3 එකේ එහෙමත් නැත්නම් ඒගොල්ලෝ ආලගේ teacher එක නැත්නම් professor එක ඒක ගැන කතා කරන ඒ විදිහට තමයි section 3 එකේදී තියෙන්නේ Section 4 කියන්නේ ගොඩක් වෙලාවට ඒකෙදි එක්කෙනයි කතා කරන්නේ. ඒ කියන්නේ lecture එකක් එහෙමත් නැත්නම් මොකරි talk එකක්. ඒකේ ගොඩක් වෙලාවට information ගොඩාක් දෙනවා. ගොඩාක් දිග talk එකක් අපෙන් ටිකක් complex උත්තරත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ එක තමයි section 4 එක ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙතනදී කතා කරන speakers ලා අපිට recording එකක් අහන්න දෙන්නේ listening test එකේදී. එතනදී එයාලගේ ඇක්සන්ට් එක විවිධාකාර ඇක්සන්ට්ස් වෙන්න පුළුවන්. බ්‍රිටිෂ් ඉංග්ලිෂ් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට තියෙන්නේ එක්කෝ බ්‍රිටිෂ් ඉංග්ලිෂ් නැත්නම් ඔස්ට්‍රේලියන් ඉංග්ලිෂ්. දැන් ඔයගොල්ලෝ දන්නවා බ්‍රිටිෂ් අය ප්‍රනවුන්ස් කරන විදිය සහ ඔස්ට්‍රේලියන් අය ප්‍රනවුන්ස් කරන විදිය වෙනස්. ඒක එකිනෙකට වෙනස්. ඉතින් ගොඩක් වෙලාවට එන්නේ බ්‍රිටිෂ් ඇන්ඩ් ඔස්ට්‍රේලියන් ඇමරිකන් ඉංග්ලිෂ් යනවනම් ගොඩක් අඩුයි. ඉතින් මෙතනදී ඔයාලා දන්නවා බ්‍රිටිෂ් ඉංග්ලිෂ් ස්පෙල් කරන විදිහ කියන්නේ බ්‍රිටිෂ් ඉංග්ලිෂ් අපි ලියනකොට ඒ ස්පෙලිං සහ ඇමරිකන් ඉංග්ලිෂ් අතර ගොඩක් වෙනසක් තියෙනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ IELTS exam එකේදී බ්‍රිටිෂ් ඉංග්ලිෂ් සහ ඇමරිකන් ඉංග්ලිෂ් දෙකම ඇක්සෙප්ට් කරනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ අපි ඇමරිකන් ඉංග්ලිෂ් නම් අපි පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නේ. මම බ්‍රිටිෂ් ඉංග්ලිෂ් තමයි ලියන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒ ස්පෙලිං තමයි මට හුරු. දැන් ඔගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් ඇමරිකන් ඉංග්‍රීසි පාවිච්චි කරන ඔගොල්ලෝ ලියද්දී ඒ විදිහට ඇමරිකන් ඉංග්‍රීසි විදිහට ලියන ඔගලන්ට පුළුවන් ඒ විදිහටම IELTS ටෙස්ට් එකේදී answers ලියන්න. ඊට පස්සේ දැන් මේ IELTS listening test එක එකේ duration එක මිනිත්තු 40ක් තියෙනවා. ඉතින් මිනිත්තු 40න් විනාඩි 30ක්ම මිනිත්තු 30ක්ම තියෙන්නේ අපිට ඒ recording එක අහගෙන ඉන්න. ඒ කියන්නේ මිනිත්තු 30ක් වගේ දිග කාලයක්, පැය භාගයක් වගේ කාලයක් අපි ගොඩාක් අවධානයෙන් recording එකක් අහගෙන ඉන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් දැන් මෙතන paper based IELTS exam එක තියෙනවා, computer based IELTS exam එක තියෙනවා. මෙතන paper based IELTS exam එකේ නම් අපිට ඉස්සෙල්ලාම question paper එකේ තමයි answers ලියා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට answer sheet එකක් වෙනම දෙනවා. දැන් question paper එකේ තියෙන answers අපි answer sheet එකට ලියන්න. ඉතින් ඒකට විනාඩි 10ක කාලයක් අපිට දෙනවා. නමුත් computer delivered IELTS exam එකේදී අපිට කෙලින්ම answers type කරන්න තියෙනවා. එතනදී විනාඩි 2ක කාලයක් වගේ දෙනවා අපිට answers ටික check කරන්න. ඒ විදිහට තමයි කාල වේලාව තියෙන්නේ. දැන් මෙතනදී listening test එක කරනකොට අපි voice recording එකක් තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ recording එක අහලා අපි උත්තර ලියන්න. ඉතින් පළවෙනිම දේ තමයි ඇත්තට මම නම් IELTS listening test එක තමයි IELTS test එකේ මං ආසම component. ඉතින් ගොඩක් වෙලාවට මං IELTS listening test එක practice කරන්නත් හරි කැමති. ඉතින් මං ගොඩාක් IELTS practice test කරා listening වලට. මොකද මට ගොඩක් score කරන්න ඕන වෙලා තිබුණේ listening test එකේ. ඉතින් ඇත්තටම මේ මං කරපු හැම practice test එකකම වගේ මට answers 40න් 38 39 ඒ වගේ තමයි මම score කරේ කො 40. ඉතින් ඇත්තටම මේ IELTS listening test එක කියන්නේ බය වෙන්න කිසිම හේතුවක් නැති හරිම ලේසි exam එකක්. ඔයගොල්ලෝ practice වුණොත් ඒ technique එක හරියට දැනගත්තොත් හරිම ලේසි exam එකක්. ඉතින් IELTS listening test එකේ ප්‍රධානම දේ තමයි ඔයගොල්ලෝ practice කරන එක. නැවත 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 ඒ test එක කරන්න ඕන. ඉතින් ඒගොල්ලෝ ගොඩක් කම්ප්ලෙක්ස් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි අපේ අවධානය සහ මල්ටි ටාස්කින් තමයි මේ IELTS listening test එකේදී බලන්නේ. අපි recording එක අහන්න ඕන. අපි ඉක්මනට ඉක්මනට ප්‍රශ්න කියවන්න ඕනේ. ඊට පස්සේ recording එක අහන්න ඕනේ. ඊට පස්සේ අපි උත්තරේ jot down කරගන්න ඕනේ. උත්තරේ හොයා ගන්න ඕනේ. ඊට පස්සේ උත්තරේ ලියන්න ඕනේ. එතනදී වැඩ ගොඩක්
අපි කරන්න ඕනේ. ඉතින් අපේ ඉංග්‍රීසි දැනුම හොඳ නැත්තම් අපිට ඒක කරන්න බෑ. ඉතින් ඒ විදිහට ලිස්නින් ටෙස්ට් එක ගොඩක් ප්‍රැක්ටිස් එක යන්න ඕනේ කම්පෝනන්ට් එක. ඉතින් ඒක ඇත්තටම බය වෙන්න එපා. පොඩි උත්තර ලියන්න තියෙන්නේ හරිම ලේසි. සහ ඔළුව අපි හොඳ අවධානයෙන් හොඳ කල්පනාවෙන් මේ එක්සෑම් එකට මුහුණ දෙන්න. මොකද ඒගොල්ලෝ අහලා තියෙන දේ හරියට අපි ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවලා ඒ තියෙන දේ අපි කෙරුවොත් අපිට හොඳට IELTS ලිස්නින් ටෙස්ට් එකේ ස්කෝර් කරන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තියෙනවා. මම කිව්වා ප්‍රශ්න 40ක් මේ එක්සෑම් එකේ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න 40න් ඔගලොන් හිතන්නේ දැන් රෙකෝඩින් එක කියවගෙන යනකොට මිස් වෙන්න පුළුවන්. ඒක උත්තරයක් අපිට හොයාගන්න බැරි වෙනවා. ඉතින් එතනදී ඒක අතාරින්න එපා. මේ ප්‍රශ්න 40ට අනිවාර්යයෙන්ම අපි උත්තර ලියන්න ඕන. දැන් මොකක් හරි හේතුවක් නිසා අපිට ඒ කොටසක් මඟහැරුණොත් දැන් ඊළඟට උත්තර ලියනකොට ආයෙත් ඒක බලන්න නම් එපා. මොකද මේ ලිස්නින් ටෙස්ට් එකේදී මේ විනාඩි 30-40 ඒ කාලේ එක තප්පරයක්වත් අපිට අපත යවන්න බෑ. මඟ හරින්න බෑ. සහ ඒ අවධානය නැති කරගන්න බෑ. ඉතින් එතනදී එක ආන්ස් එකක් මිස් වුණොත් හිතට එන දෙයක් ලියලා දාන්න. ලියලා දාන්න නැත්නම් අර විනාඩි 10 ආන්සර්ස් මේ ට්‍රාන්ස්ෆර් කරන්න දෙන විනාඩි 10 හරි මොකක් හරිම දෙයක් ලියලා දාන්න. මොකද අර කණාවට හරියන්න තියෙන chance එකක් තියෙන හින්දා. ඉතින් ඒක නිසා හිතන දේක් ලියලා දාන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මෙතනදී දැන් ඉංග්‍රීෂ් ලැන්ග්වේජ් එක ගත්තාම අපි දැන් සාමාන්‍යයෙන් ලියනකොට අපි සිම්පල් ලෙටර්ස් වලින් ලියනවා සහ නම් සහ සෙන්ටන්ස් එකක් පටන් ගද්දි තියෙන අපි ලියන වචනේ පළවෙනි අකුර අපි කැපිටල් වලින් තමයි ලියන්නේ. නමුත් මෙතනදී IELTS exam එකේදී මම දැනගත්ත තවත් දෙයක් තමයි මේ exam එකට ලෑස්ති වෙනකොට all caps වලින් ලියන්න කියන එක. මොකද එතනදී වාසි කිහිපයක් තියෙනවා. දැන් එතනදී බැරි වෙලාවත් අපි එක අකුරක් අපි පළවෙනි අකුර කැපිටල් වලින් ලියන්න ඕන වචනයක් නම් එතනදී අපිට excited වෙලා ඒක ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා all caps වලින් ඔක්කොම capital letters වලින් අපේ උත්තරේ ලියනක ඇත්තටම අපිට ගොඩක් වාසි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පුරුදු වෙනකොට all caps වලින් ඔයාලගේ උත්තර ලියන්න හැම වෙලෙම පුරුදු වෙන්න. මොකද එතනදී අපි ආයේ capital letters වලින් මොනවද ලියන්නේ, simple letters වලින් මොනවද ලියන්නේ කියලා කරදර වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ටිකක් important tip එකක් කියලා මම හිතනවා. අනිත් එක තමයි තව වැදගත්ම දේ මම ඉස්සෙල්ලත් මේක කිව්වා. නැවත නැවතත් කියනවා instructions හොඳට කියවන්න. මොකද දැන් අපිට වෙලාවක් දෙනවා චුට්ටක් මේ ස්කීම් කරන්න, මේ ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම මොකද්ද මේ කරන්න කියලා තියෙන්නේ, answer the answer these questions or filling these blanks with one word, one number. ඒගොල්ලෝ එහෙම කියලා තියෙනවා one word, number or කියලා, no more than two words. ඒ කියන්නේ වචන දෙකක් හෝ ඊට අඩුවෙන්, no more than two words or no more than three words. දැන් එතනදී අපි preposition එකක් use කරනවා නම්, දැන් උදාහරණයක් විදියට pencil නම් උත්තරේ. ඉතින් එතනදී අපි a pencil කියනවා නම් ඒකට වචන දෙකක් විදියට තමයි ගණන් ගන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ highlight කරලා ඒක ඔළුවේ තියාගන්න ඕනේ. දැන් no more than two words කියලා තියෙන ප්‍රශ්නෙකට අපි වචන තුනකින් උත්තරේ ලිව්වොත් අපරාධේ නිකන් අපේ ලකුණු නැතුව යනවා. ඉතින් ඒක තමයි ලිස්නින් ටෙස්ට් එක ගොඩ දෙනෙක් අමාරුයි කියන්නේ. ඉතින් ඒක නිසා දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක හොඳට කියවලා ඒක අපේ ඔළුවට දාගන්න ඕනේ අපි ප්‍රශ්නේ රෙකෝඩින් එක පටන් ගන්න කලින්. මොකද නැත්තම් එතන අනවශ්‍ය කලබලයකුත් ඇති වෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඒ කියන්නේ දැන් මෙතනදී අපේ අවධානය තියාගන්න එක ගොඩාක් වැදගත්. චුට්ටක්වත් අපේ අවධානය නැති කරගන්න හොඳ නැහැ. පොඩි තප්පරයකට හරි අවධානය ඔගොල්ලෝ IELTS listening test එක ප්‍රැක්ටිස් කරනවා නම් ඔයාලට තේරෙනවා ඇත්තටම. ඉතින් මේ රෙකෝඩින් එක සැරයයි ප්ලේ වෙන්නේ, ඒක ආයෙ රිපීට් කරන්න නැහැ. ඒ තප්පරයකට අවධානය මිස් වුණොත් එතනින් එහාට ෆ්ලෝ එක ගෙනියන්න හරිම අමාරුයි. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් මේ ටෙස්ට් එක කරනකොට අවම කරගන්න. ඉතින් ඒක ගොඩාක් ඉම්පෝර්ටන්ට් දෙයක්. අනිත් එක තමයි ප්‍රෙපොසිෂන්ස්. ප්‍රෙපොසිෂන්ස් කියන්නේ අපි පාවිච්චි කරන කෙටි වචන. ඒ කියන්නේ දැන් හිතන්න ඇපල් කියලා ලියනා වෙනකොට අපි an apple කියන. එතකොට hospital කියලා ලියනා වෙනකොට the hospital කියන. ඉතින් ඒ විදිහට ඒ ප්‍රෙපොසිෂන්ස් පාවිච්චි කරන එක. ඉතින් එතනදී ගොඩක් වෙලාවට ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මේ ප්‍රශ්නේ මොන විදිහේ ප්‍රශ්නයක්ද කියලා. දැන් හිතන්න අපිට ෆෝම් එකක් වගේ ෆිල් කරන්න තියෙනවා. එහෙම තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම් එකක් ෆිල් කරන්න. ඒ වගේ තියනනම් ගොඩක් වෙලාවට අපිට ප්‍රෙපොසිෂන්ස් යූස් කරන්න ඕනේ නැහැ. නමුත්
ඒකේ අපිට ෆීල් කරන්න තියෙන එක්ක පැසේජ් එකක් හරි එහෙමත් නැත්නම් කාගේ හරි ඩයලොග් එකක් හරි අපිට ෆීල් කරන්න තියෙනා නම් අනිවාර්යයෙන්ම ඒක කියවනකොට ඒ සෙන්ටන්ස් එක ග්‍රැමැටිකලි කරෙක්ට් වෙනවා. يعني ග්‍රැමැටිකලි ඒක හරි වෙනවා. එතකොට අපි මේ පාවිච්චි කරන ප්‍රෙපොසිෂන් එක හරිම වැදගත්. දැන් එතකොට හොස්පිටල් කියලා ලියන ලියන්න බෑ. ලිව්වොත් ඒ උත්තරේ වැරදි. එතකොට ද හොස්පිටල් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. එතනදී ඒගොල්ලෝ ඉල්ලලා තියෙන වර්ඩ්ස් ගානත් පොඩ්ඩක් හිතන්න ගොඩක් වෙලා no more than 2 words හරි 3 words හරි කියලා ඒගොල්ලෝ ඒ වෙලාවට දීලා තියෙනවා. අනිත් එක තමයි spellings. අපි කොච්චර අපේ උත්තරේ හරි වුණත් වැඩක් නැහැ. අපේ spellings වැරදි නා. ඉතින් spelling ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන. හරි ස්පෙලිංස් දැන් ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම දැන් අපි ක්වෙස්චන් පේපර් එකේ දැන් පේපර් බේස්ඩ් එක්සෑම් එක නම් කරන්නේ ක්වෙස්චන් පේපර් එකේ ලියනකොට අපි ස්පෙලිංස් ගැන හිතන්න ඕනේ අපි ආන්සර් එක හරියට ආන්සර් ෂීට් එකට දානකොට හරියට ස්පෙලිංස් බලලා උත්තරේ ලිවනම් හරි ඒකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් මොකද ස්පෙලිංස් වැරදි නම් උත්තරේ වැරදි අපි කියලා තියෙන දේ හරි වුණා ඉතින් එතනදිත් ඇත්තටම ඕල් කැප්ස් යූස් කරන එක ගොඩක් වාසියක් තියෙනවා අනිත් එක තමයි සිංගියුලර් ප්ලූරල්. දැන් අපේ උත්තරේට එන්නේ books. They have a books on the table කියලා තමයි ඒගොල්ලෝගේ රෙකෝඩින් එකේ තියෙන නමුත් අපි ලියන්නේ book කියලා. එහෙම ලිව්වොත් අපේ උත්තරේ වැරදි වෙනවා. ඉතින් ඒක නිසා singulars and plurals වලට ගොඩාක් අවධානය යොමු කරන එක හරිම important දෙයක්. ඉතින් අනිත් එක තමයි දැන් multiple choice questions දෙනවා. දැන් ඒ කියන්නේ දැන් හිතන්න අපිට හිස්තැනක් දීලා ප්‍රශ්නේ දීලා නැත්නම් හිස්තැනක් දීලා ඒගොල්ලෝ උත්තර කිහිපයක් දෙනවා A B C D E කියලා. මෙතනින් අපි එකක් තෝරගන්න ඕනේ. දැන් එතනදී ඒගොල්ලෝ අහලා තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට map filling හරි එතකොට මොකක් හරි join කරන්න තියෙන එකක් හරි එතනදී ඒගොල්ලෝ අහන්නේ ඒ උත්තරයට අදාළ අංකය හරි ගොඩක් වෙලාට ඒගොල්ලෝ A B C D කියලා letters තමයි දෙන්නේ. ඒ letter එක තමයි ඒගොල්ලෝ උත්තරයට බලාපොරොත්තු වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට spring summer autumn winter කියලා තියෙනවා නම් ඒක ABCD කියලා උත්තර ටික තියෙනවා නම් ඒගොල්ලෝ instructions අදී පැහැදිලිව කියලා තියෙනවා write the number or the letter of the answer කියලා. එතකොට එතනදී answer එක නෙමෙයි ඒකට අදාළ letter එක තමයි ලියන්නේ. ඒක තමයි කලබල වෙන්නේ නැතුව ඒගොල්ලෝ දීලා තියෙන instructions වල හැටියට තමයි අපි මේ listening test එකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒක හරිම important. අනිත් එක තමයි දැන් මේ රෙකෝඩින් එක යනකොට ගොඩාක් අනවශ්‍ය විස්තර අනවශ්‍ය ইনফরমේෂන් ගොඩාක් මේකේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඩයලොග් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ ගොඩාක් දේවල් ඒකේ ඉන්ක්ලූඩ් කරලා තිනවා. අපිට හැම දෙයක්ම ඕන නැහැ. අනිත් එක අපිව පටලවන්න අපේ මනස එහෙම හැවන්නේ ඒගොල්ලෝ විවිධ ට්‍රික්ස් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට දැන් දෙන්නේ කොහරි අපි මීට් වෙමුද කියලා කතා කරනවා. නමුත් එතනදී ඒගොල්ලෝ කියනවා අපි මෙදාට මීට් වෙමු නැත්නම් මට මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මට එදාට එන්න වෙන්නේ අපි මෙදාට මීට් වෙමු. එතකොට අර එකට හා කියනවාද දෙන්න අග්‍රි වෙනවාද. ඉතින් ඒක නිසා ඒ කතාබහ අපි හොඳට අහගෙන ඉන්න ඕන. එතකොට කලින් කියපු දිනේ වෙන්නත් පුළුවන් පස්සේ කියපු දිනේ වෙන්නත් පුළුවන්. කලින් වෙලා වෙන්නත් පුළුවන් පස්සේ වෙලා වෙන්නත් පුළුවන්. ඉතින් එතනදී අර චූටි තැනකින් තමයි ඒක මිස් වෙන්නේ. ඒක නිසා ඒක හොඳ අවධානයෙන් අහගෙන ඉන්න එක හරිම ඉම්පෝර්ටන්ට්. ඉතින් ඒක නිසා දැන් සාමාන්‍ය විනාඩියක් වගේ දෙනවා අපිට ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න කියව ගන්න. ඒ කියන්නේ ස්කිම් කරන්න තමයි පුළුවන්. ස්කිම් කියන්නේ වේගෙන් කියවන එක. ඉතින් වේගෙන් කියවන්න තමයි පුළුවන්. එතනදී අනිවාර්යයෙන්ම ටග් ගාලා අපි ඉන්ස්ට්‍රක්ෂන් එක කියවන්න ඕනේ. කියවලා ඒක මම නම් කරන්නේ ඒක හයිලයිට් කරනවා. අපි මොනවාද? නම්බර් එකක්ද? වචන දෙකක්ද? තුනක්ද? අපි ලියන්න. ඒක ඔලුවට දාගන්නවා. අනිත් එක සහ එක එක ප්‍රශ්න කීවර්ඩ් එක අපි අඳුර ගන්නවා. ටග් ගාලා කියලා මොකද්ද මේ අහලා තියෙන්නේ? ප්ලේස් එකක්ද? නම්බර් එකක්ද? එහෙම එහෙම කියලා. එතකොට රෙකෝඩින් එක අපිට ෆලෝ කරන්න ලේසි. දැන් මෙතන ඇඩ්‍රස් එක තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඊට පස්සේ අහලා තියෙන්නේ වෙලාව. දැන් අපි ඇඩ්‍රස් එක කිව්වට පස්සේ ඊළඟට අපි වෙලාව තියෙන තැන එනකන් ගොඩක් වෙලාවට දැන් පිළිවෙලට තමයි මේ උත්තර ටික තියෙන්නේ. දැන් ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නට උත්තරේ රෙකෝඩින් එකේ මුල තිබිලා දෙවෙනි ප්‍රශ්නට උත්තරේ අග තියෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ප්‍රශ්න ටික හරියට අපේ ඔළුවට දාගත්තොත් රෙකෝඩින් එක ෆලෝ කරන්න. මොකද දැන් අපි දෙවෙනි එකට උත්තරේ හොයාගෙන අපිට තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ මිස් වෙනවා. ඊට පස්සේ අපිට තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ දැන් ඊළඟට දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් අපි පළවෙනි ප්‍රශ්නට උත්තරේ හොයාගත්තා. දෙවෙනි ප්‍රශ්නට උත්තරේ හොයාගත්තා. තුන අපිට මිස් වුණා. ඔන්න හතර. දැන් අපි රෙකෝඩින් එක අහගෙන යනකොට ඔන්න හතරෙන් ප්‍රශ්නට උත්තරේ දෙනවා. ඊළඟට තුන ගැන හිතන එක ඇත්තටම කරන්න එපා. මොකද තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ
ඉතුරු හරිය රෙකෝඩින් එකේ ඉතුරු හරිය තියෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ ඉවරුණාට පස්සේ හරි පස්සේ අපි ආන්සර් ෂීට් එකට දානකොට හරි තමයි ඒක අපි උත්තරේ හිතලා හරි ගෙස් කරලා හරි ලියන්න ඕනේ. ඉතින් ඒක නිසා ඕඩ් එකකට තමයි රෙකෝඩින් එකේ අපිට උත්තර ටික හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා අර ප්‍රශ්නයක් මිස් වුණාට පස්සේ ඒක එල්ලිලා ඉන්න එපා. ඒක තමයි කරන අනිත් වැරද්ද ගොඩක් දෙනෙක්. ඉතින් ඉතින් මෙතනදී කන්සන්ට්‍රේට් කරන එක සහ ફોකස් එක තියාගන්න එක තමයි ගොඩක් ඉම්පෝර්ටන්ට්. අනිත් එක පැනික් වෙන්න එපා ලිස්නින් ටෙස්ට් එකේදී. දැන් ආනිය මට මේ උත්තරේ හොයාගන්න බැරුණා. දැන් මට ලකුණු හම්බෙන්නේ නැති වේද? එහෙම කියලා පැනික් වෙන්න එපා. පැනික් වුණොත් ඊතුරු ටික එකක්වත් කරගන්න බැරුණා. මං ගැරන් කරලා කියනවා. ફોකස් එක නැති කරගත්තොත්, කන්සන්ට්‍රේෂන් එක නැති කරගත්තොත් අනිවාර්යයෙන්ම ලිස්නින් ටෙස්ට් එක මිස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාට 9ක් හරි 8ක් හරි ස්කෝර් කරන්න තියෙන ලිස්නින් ටෙස්ට් එක තප්පරයකට අවධානය නැති වුණොත් ඒකේ ස්කෝර් එක 4කට 3කට බහින්න පුළුවන්. ඉතින් ඒක තමයි ලිස්නින් ටෙස්ට් එකේ තියෙන භයානකකම සහ බැරෑරුම්කම. ඒක ඇත්තටම අමාරු කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා කන්සන්ට්‍රේට් කරන එක, ප්‍රැක්ටිස් කරන එක, ඒ වෙලාවට බය වෙන්න එපා. එක ප්‍රශ්නකට උත්තරයක් මගහැරුණා කියලා සමහරක් විට මතක් වෙන රෙකෝඩින් එක මතක් වුණාන් පස්සේ ආයෙ ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගැන හිතන්න නම් එපා පොඩ්ඩක්වත්. ඉතින් ගොඩක් වෙලාවට දැන් ওই මැප්ස් ෆිල් කරන ප්‍රශ්නේදී සෙක්ෂන් 2 එකේදී ඕක ගොඩක් වෙන්න පුළුවන්. මොකද පළවෙනි එකේදී ලොකු ඉන්ෆර්මේෂන් ගොඩක් දෙනවා. ඉතින් ඒක ෆෝලෝ කරගෙන උත්තර ලියන්න ගොඩක් වෙලාවට ලේසි. නමුත් දෙවැනි ওই මැප් ෆිල් කරන එක එතකොට ජොයින් කරන ඒ වගේ දේවල් ගොඩක් අපිට පැටලෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එතනදී එකක් මගහැරුණා කියලා ඒක අතහරින්න එපා. පුළුවන් ටික කරන්න. ඊට පස්සේ ගෙස් කරලා හරි උත්තරයක් දාන්න. ඒක ඉතින් ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඉතින් අනිත් එක දැන් මම මෙතන කිව්වා තව ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් තියෙනවා. දැන් මම කිව්වා දැන් ප්‍රශ්න රෙකෝඩින් එක පටන් ගන්න ඉස්සෙල්ලා අපිට විනාඩියක් දෙනවා කියලා ස්කිම් කරා. ඉතින් ස්කිම් කරනකොට ගොඩක් වෙලාවට දැන් මම කිව්වා ප්‍රශ්න අහන ප්‍රශ්න කීවර්ඩ් එකක් අපි හිතාගන්න. දැන් නමද, ඇඩ්‍රස් එකද, මොකද ඒ විදිහට කියලා. සහ අපි හොයන්න තියෙන දේ උත්තරේ අපි හොයන්න ඕනේ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දැන් කීවර්ඩ් එකක් තියෙනවා. මොකද්ද මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? ඒක පැරෆ්‍රේස් කරලා තමයි ගොඩක් වෙලාවට රෙකෝඩින් එකේ තියෙන්නේ. ඉතින් ඒක පැරෆ්‍රේස් කියන්නේ ඒකම වෙන වචන වලින් ඒගොල්ලෝ කියන්නේ. ඉතින් පැරෆ්‍රේසින් ගොඩක් මේ IELTS වලදී යූස් වෙනවා. ඉතින් ඒ නිසා ඒකට ඒ අදාළ වචන ටිකම රෙකෝඩින් එකේ කවදාවත් බලාපොරොත්තු වෙන්න නම් එපා. ඒකට සමාන තේරුමක් තියෙන වචන ටිකක් තමයි ඔයගොල්ලෝ රෙකෝඩින් එකේදී හොයන්න ඕන. ඒක නිසා ඒක හරි හොඳට අවධානය යොමු කරගෙන රෙකෝඩින් එක අහන එක හරිම වැදගත්. ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ මේ IELTS ලිස්නින් ටෙස්ට් එකට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ගෙදරදී ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන පළවෙනි ටෙස්ට් එකේ ඉඳලම රෙකෝඩින් එක එක සැරයක් ප්ලේ කරලා එක්සෑම් එකේ විදිහටම ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. සහ එතනදී පොඩ්ඩක්වත් කන්සන්ට්‍රේෂන් එක නැති කරගන්න එපා. බබාලා කියන්නේ ගෙදර සද්ද බද්ද වැඩි නම් ඒ එතකොට ලිස්නින් ටෙස්ට් එක කරන්න අමාරුයි. ඉතින් හැමෝම නිදි වෙලාවක එමත් නැත්තම් හොඳට කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් සද්ද බද්ද නැති වෙලාවක ගෙදරදි ටෙස්ට් එක කරන්න. සහ දැන් එකපාරක් අපි රෙකෝඩින් එක මොකද මම ඒක කියන්නේ දැන් අපි සද්ද බද්ද තියෙන වෙලාවක අපිට හරියට කන්සන්ට්‍රේට් කරගන්න බැරි වෙලාවක අපි ලිස්නින් ටෙස්ට් එක කෙරුවොත් එතන තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට අපිට රෙකෝඩින් එක මතකයි. ඉතින් එතකොට අපි ඊළඟට හරි හොඳට කන්සන්ට්‍රේට් කරනවා කියලා අපි ආයෙත් කෙරුවත් ඒක එතකොට ඉතින් අර අපි කලින් ඒ රෙකෝඩින් එක අහලානේ තියෙන. එතකොට ඉතින් වැඩක් නැහැ. ඒක ප්‍රැක්ටිස් එක වැඩක් නැහැ කියලා මට හිතෙන. ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් එහෙම දැන් ඒ කියන්නේ හරියටම එක්සෑම් එකේ කරනවා වගේ මොකද හැම ටෙස්ට් එකක්ම ප්‍රැක්ටිස් වෙන්න මම අනිවාර්යයෙන්ම ගණන් කරලා කියන ඔයගොල්ලෝ හොඳට ප්‍රැක්ටිස් කරුවොත් හොඳට අවධානයෙන් හිටියොත් හොඳට ફોකස් එක තියාගෙන හිටියොත් ලිස්නින් ටෙස්ට් එකට හොඳටම ස්කෝර් කරන්න පුළුවන්. ටෙස්ට් එකක් තමයි ලිස්නින් ටෙස්ට් එක. හරිම ලේසි ටෙස්ට් එකක්. මොකද ඒක අපි පොයින්ට් එකට උත්තරේ තියෙනවා නම් අපේ ස්පෙලිංගස් හරිනම් අපි ග්‍රැමැටිකලි හරිනම් අපි ඒගොල්ලෝ අහලා තියෙන දේ නම් අපි උත්තරේට ලියලා තියෙන්නේ අනිවාර්යෙන් අපිට ස්කෝර් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා
ඒක හරිම වැදගත් ඔයගොල්ලෝ අවධානයෙන් මේ ටෙස්ට් එක කරන එක සහ දැන් කවුරු ජජ් කරන්නේ නැද ස්පීකින් ටෙස්ට් එකේදී ඒ එන එක්සැමිනගේ හැටියට තමයි යාගේ හැටියට තමයි අපිට පොයින්ට්ස් හම් වෙන්නේ රයිටින් ටෙස්ට් එකේදීත් එහෙමයි ඉතින් රයිටින් ටෙස්ට් එකේදී යාළ ගොඩක් වෙලට අපිට පොයින්ට්ස් දෙන්නේ නැහැ ස්කෝර් කරන්න හරිම අමාරු කම්පෝනන්ට් එකක් තමයි රයිටින් ටෙස්ට් එක රීඩින් සහ ලිස්නින් කියන්නේ හරිම ලේසි කම්පෝනන්ට්ස් දෙකක් ඉතින් ලිස්ට් ඒ අතරිනුත් ලිස්නින් ගොඩක් ලේසි කියලා මම හිතනවා ඔයගොල්ලෝ බය වෙන්න එපා ලිස්නින් ටෙස්ට් එකට බය වෙන එක සහ මේ කන්සන්ට්‍රේෂන් එක නැති කරගන්න එක තමයි ලකුණු අඩු වෙන්න ගොඩක්ම හේතු වෙන්නේ. ඉතින් IELTS exam එක කරන්න බලාපොරොත්තු වෙන හැමෝටම මම සුබ පතනවා. හොඳට මේ exam එක කරගන්න ඔයගොල්ලන්ට හැකි වෙන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. ඉතින් ඉදිරියටත් ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් IELTS exam ගැන දැනගන්න ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment කරන්න. මට හැකි විදියට ඔයගොල්ලන්ට පිළිතුරු මම ලබලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකම් මං ගිහින් එන්න මම ડોક્ટર දෙවි.